ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනරැලියක් කෑගල්ලේදී පැවැත්වුණා. විශාල පිරිසක් ජනරැලියට එක්ව සිටියා. ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම ජනරැලියේදී කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. මෙහෙ ඉන්නවා මගේ හරි යාළුවෙක්. මට වැඩිය එතුමා හරි යාළුවයි ජනාධිපතිතුමාත් එක්ක. ජනාධිපතිතුමා එක්ක සේරම කතා කරනවා, සේරම සැලසුම් කරනවා, එතුමාගේ ආර්ථිකයට උදව් කරනවා. හැබැයි මිත්‍රවරුනි, එතුමාට හොඳ මොලයක් තියෙනවා. හැබැයි මේ කබීර් හසින් මහත්තයාට කොන්ද නැහැයි කියනක මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. කෙලින් හිටගෙන තීන්දුවක් ගන්න බැරි වෙනකොට මොකද කරන්නේ, මොකද කරන්නේ කියලා අහනවා. සමගි ජනබලවේගයේ ඔය කියන ආර්ථික මහත්තුරු ඉස්සෙල්ලම කිව්වා IMF එකේ සාකච්ඡා සාර්ථක වෙන්නේ නැහැ කියලා. ඊළඟට කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට IMF එක ණය දෙන්නේ නැහැ කියලා. ඊළඟට කිව්වා IMF එක ආවට එයාට වැඩක් වෙන්නේ නැහැ, ඊළඟ වාරිකය දෙන්නේ නැහැයි කියලා. ඊළඟ පාර කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැයි කියලා. ඊළඟට කිව්වා රාජපක්ෂ මහත්තුරු එක්ක තමයි එයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ කියලා. මිත්‍රවරුනි, මට කෙටියෙන් කියන්න තියෙන්නේ ඒ කියපු හැම දෙයක්ම බොරු වුණා. මේ හැම තැනම රැස්සුණු ජනතාව එකම එකයි කියන්නේ 22 වෙනිදා එළි වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ නායකයා කරලායි කියන එක අපි බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. අජිත් ප්‍රේමදාස ජනාධිපති වෙලා ඉන්නේ, අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා තියෙන්නේ, සමාජ මාධ්‍යවල Facebook එකේ විතරයි. මේ මහ පොළොවේ පැහැදිලි විදියට මිනිස්සුන්ගේ හදවතින් උපදින ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. අර ජනාධිපතිතුමනේ, වෙනදා මැතිවරණයකට ආවහම ජයග්‍රහණය ගැන කියන්නේ ජ්‍යොතිෂ්‍යවරු. අද වෙනකොට කිසි කෙනෙක් නැහැ. නමුත් එක දෙයක් කියනවා, ජාත්‍යන්තරයේ මූල්‍ය ආයතන අද අපේ රටේ ජයග්‍රහණය ගැන කියනවා. පසුගිය සතියේ බ්ලූම්බර්ග් ආයතනය කිව්වා ජකාට බය වෙලා ඡන්දෙ දෙන්න කියලා. ඊයේ දිනේදී බ්ලූම්බර්ග් ආයතනය කියනවා මේ රටේ දෙවනි කාර්තුව අපි ආර්ථික වර්ධන වේගය 4.7%කට ගිහිල්ලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ජනාධිපතිතුමා, ඔබතුමා කෙරෙහි ජාත්‍යන්තර මේ මූල්‍ය ආයතනත් මේ වෙලාවේදී විශ්වාසය තියලා තියෙනවා කියන එක අපි කියන්න කැමතියි මිත්‍රවරුන්. ඉන් අනතුරු ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළා. එදා එක්කෙනෙක්වත් ඔබ විඳින දුක තේරුනේ නැහැ. අද ඇවිල්ලා ඇඬුවට එදා කොහෙද හැංගිලා හිටියේ? ඇඳ යටද? මේ රටේ ජනතාව අතහැරලා ගිය නායකින් ගෙම් ප්‍රයෝජනය කුමක්ද කියලා. දැන් තියෙන්නේ අනාගතේ කොහොමද? අපි ඔබේ අනාගතය ගැන ඔබ චාන්ස් එකක් ගන්නවද, නැත්නම් ස්ථීර අනාගතයකට යනවද? ස්ථීර අනාගත චාන්ස් එකක් ගන්න නැහැ. මාලිමාවෙන් කියනවා අපිට චාන්ස් එකක් දෙන්න කියලා. ඒගොල්ලන්ට චාන්ස් එක දුන්නොත් මොකද්ද වෙන්නේ? IMF කොන්දේසි හැම එකක්ම කඩනවා. මං කැමති මේක ඇවිල්ලා ඒගොල්ලෝ පිළිතුරු දෙනවන. ඒක කරන්නේ නැහනේ. කොහෙන්ද මුදල් තියෙන්නේ? අපි හොරුන් අල්ලනවලු. හරි කියමු, හොරු ඇල්ලුවා කියලා. ඇල්ලා නඩු දාන්න ඕනේ. නඩු දාන්න අවුරුදු 5ක් යනවා. එන අවුරුද්ද ඇල්ලුවා. ඉතින් සල්ලි ගන්නකොට 20-30යි. 20-25ට සල්ලි නැහැ. 20-26ට සල්ලි නැහැ. 20-27ට සල්ලි නැහැ. හුලං වලින් දය වැයදන්නේ. දැන් ගිහින් කියනවා වෛරය ඇති කරන්න බලන්න. අපිට මොකුත් කරේ නෑ මේ රටේ පාලකයෝ. අපිට මොකුත් කරේ නෑ අවුරුදු 75ක්. මන් දන්නේ මේගොල්ලේ කන් ඇහෙනවද, ඇස් පේනවද, කටක් තියෙනවද කියලා. 1948 පාසල් 3188යි, ශිෂ්‍යයන් 113යි. අද පාසල් පිරිවෙන් 11300යි, ගුරුවරුන් 260000යි, ශිෂ්‍යයන් 144යි. එදා විශ්වවිද්‍යාලයයි, අද විශ්වවිද්‍යාල 17යි. එදා දළදේශීය නිෂ්පාදනයේ $843යි, අද $84 බිලියන. ඉතින් මොකද්ද මේ කතා කරන්නේ? මේ බොරු කියන්නේ වෛරය ඇති කරන්නට, තමන්ට විසඳුමක් නැති නිසා, තමන් කෑදර නිසා බලය අරගන්න. ඔය අයට චාන්ස් එකක් දීලා තමන්ගේ අනාගතයේ චාන්ස් එක නැති කරගන්නවද?